පාකිස්තාන් සුපර් ලීග් තරගාවලියේ තරඟ මේ දවස්වල පැවැත්වෙනවා. තරගාවලියේ කරච්චි කිංස් කණ්ඩායම නියෝජනය කරන තිසර පෙරේරා තරගාවලියේ පළවෙනි තරඟ දෙකටම සෙල්ලම් කරනවා. තිසර මේ තරගාවලියේ සෙල්ලම් කළ පළවෙනි තරඟයේ වුණු මුල්ටන් සුල්තාන් කණ්ඩායම එක්ක තරඟයේදී තිසරගේ කණ්ඩායම පරාජයට පත් වෙනවා. ඒ තරඟයේදී තිසර සාර්ථක පන්දු වලින් නිරත වෙලා පන්දු අර 3කදී ලකුණු 12කට කඩුලු 3ක් මිද දානවා. ඊට පස්සේ තිබුණු තරගයේ මුලින් පන්දුවට පහර දුන්නු කරච්ච කණ්ඩායම ලකුණු 190ක් ලබා ගන්නවා. හැබැයි ඒ තරමට ලොකු ලකුණු ප්‍රමාණයක් ලබා ගත්තත් කරච්ච කණ්ඩායම ඒ තරගයත් කඩුලු 2කින් පරාජයට පත් වෙනවා. ඒ තරගයේ තිසර පන්දු අර 2ක් යවලා ලකුණු 34ක් ලබා දෙනවා. ඒ තරගයේ වීරයවන ඉෆ්තිකා අහමඩ් තිසරගේ පන්දුවකට උඩ පන්දුවක් ලබා දුන්නත් පස්සේ ඒ පන්දුව නිපන්දුවක් බවට සලකුණු වීමත් එක්ක තිසරට කඩුල්ලක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඉෆ්තිකාගේ අපහසු උඩ පන්දුවක් තිසර අතින් බිම් වැටෙනවා. ඒ තරගයේ ඒ විදියට තිසරට වගේම කරච්චි කණ්ඩායමටත් ඒ තරම් හොඳ තරගයක් බවට පත් වෙන්නේ නැහැ. මේ තරග දෙකේදීම තිසර අවසන් මොහොතේ පිටියට ඇවිත් ලකුණු ලබා ගන්නේ නැතුව තමයි පිටියෙන් ඉවත් වෙන්නේ. පළවෙනි තරගයේ එක පන්දුවක් පිටියේ ඉන්න තිසර දෙවෙනි තරගයේත් එක පන්දුවයි පිටියේ ඉන්නේ. මේ තරග දෙකටම විදෙස් ක්‍රීඩකයෙක් විදිහට සෙල්ලම් කළ මාටින් ගැප්ටිලු තරග දෙකේ අසහෘතක ක්‍රීඩකයෙක් බවට පත් වෙනවා. කරච්චි කණ්ඩායම මේ පරාජයන් දෙකෙන් පස්සේ පේෂාවර් කණ්ඩායමේක සෙල්ලම් කරන තරගයට එන්නේ තිසර පෙරේරා ඉවත් කරලා. මේ තරගයත් කරච්චි කණ්ඩායම පරාජයට පත් වෙනවා. ඒ කලින් තරග දෙකටත් වඩා දරුණු පරාජයක්. ඒ තරගයේ මුලින් පන්දුවට පහර දුන්නු කරච්චි කණ්ඩායම ලකුණු 108කට සීමා වෙනවා පන්දු අර 20දී. ඒ ලකුණු ප්‍රමාණය පේෂාවර් කණ්ඩායම ලබා ගන්න පන්දු අර 11කට විතරක් මුහුණ දීලා. තිසර කැපෙද්දී අසාර්ථක ගප්ටිල් තුන්වෙනි වතාවටත් කණ්ඩායමට ගත්තට ඒ තරගයේ ගප්ටිල් ලබා ගන්නේ ලකුණු 4ක් විතරයි. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටි නැවුම් දෙසපරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.